අයිබුවන් දවස නිමාවීමට පෙර දවසේ සිදු සියලු පුවත් ප්‍රථමයෙන් සවිස්තරාත්මකව ඔබට කියන්නට අපි සූදානම්. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂාණ ඉඩමේ ගෙදර. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. පසුගිය මාර්තු මාස මෙරටින් පළමු කොවිඩ් රෝගියා හමුවීමෙන් අනතුරුව දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වාර්තා වෙයි. අද දිනය තුල මේවන විට හමු වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 600 සීමාවත් ඉක්මවා යයි. සමස්ත රෝගීන් සංඛ්‍යාවත් 4000 ඉක්මවායි. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හමු වූ රෝගීන් සංඛ්‍යාවත් 706 දක්වා ඉහළ යයි. ඉදිරි පැය 48 තීරණාත්මකයි. රජය අවධාරණය කරයි. සංගීත සම්දර්ශන සැනකෙලි උත්සව ප්‍රිය සම්භාෂණ සම්මන්ත්‍රණ දේශන පෙරහැර සියල්ල තහනම්. නිහඬව යන රනිල්. බදියුදීන්ගේ සොහොයුරාගෙන පාර්ලිමේන්තුවේ වාද විවාද. 19 වන සංශෝධනයේ නැති වුණා නම් වත්මන් ජනාධිපතිවරයාට කිසි කලෙක ජනාධිපති විය නොහැකි. 19ට අකුල් හෙලීමත් වැරදි. විජේදාස කියයි. නිදහස් පක්ෂ පොදු පෙරමුණු එකට වැඩ කිරීමේ ගිවිසුම තව දුරටත් ඉදිරියට. කොවිඩ් වැළඳුණු ට්‍රම්ප් තවත් හිතුවක්කාර වෙයි. සුව නොවීම රෝහලින් පිටව යයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මිනුවන්ගොඩ ඇඟරුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසයේ වැළඳුණු සේවක සේවිකාවන් සංඛ්‍යාව මෙවන විට 706 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ නව රෝගීන් 139 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවද අද පස්වරුව වන විට 4000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය මාර්තු මාස සිට මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවද අද දිනෙන් වාර්තා වුණා. මේ අතර පවතින කොවිඩ් අවදානම් තත්ත්වයේ හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේම්පිට මෙන්ම ගම්පහ කාර්යාල තාවකාලිකව වසා දැමීමටයි තීරණය කර තිබෙන්නේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවගේ තවත් ආශ්‍රිතයින් 220 දෙනෙකු හට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව අද පෙරවරු 9 පමණ වන විට තහවුරු වූ අතර පස්වරු 1 පමණ වන විට තහවුරු වූයේ එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ තවත් ආශ්‍රිතයින් 246 දෙනෙකු වෛරස් ආසාදිතින් බවයි. එසේම අද පස්වරු 6 පමණ වන විට අදාළ ඇඟලුම් කම්හල තුළ තවත් ආසාදිතයින් 139 දෙනෙකු හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඉන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගියා. මේ අතර පවතින තත්ත්වයේ හැමේ අද පස්වරු 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට නැවත දෙනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එසේම මිනුවන්ගොඩ රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත්වද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජයේ දෙනුම් දෙනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුත්කලින්ගේ පවුල්වල සමාජිකින් යුද හමුදා විසින් නිරෝධායන මධ්‍යස්ථානයන්ට රැගෙන යාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සූදානම් විය යුතු බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ආසාදිතයෙකු ලෙස හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ දියණියද වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඇය ඉගෙනුම ලබන පාසලේ සිසුන් ගුරුරුන් හා අනත් වෙන කාර්ය මණ්ඩලයේ පුත්කලින් 103 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. එහිදී ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. මේ අතර ගතවන ඉදිරි පැය 48ක කාලය වඩාත් තීරණාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි. මේ සම්බන්ධව ගත යුතු තීරණ ගැනීමට පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදු වෙන එක තමයි අපට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම උසස් පෙළ මේ මාසේ 12 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සහ අවශ්‍ය ලොජිස්ටික්ස් එවනම් පසුබිම් නිර්මාණය වෙලා අවසන්යි. සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව එය සම්බන්ධව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. තමයි කොවිඩ් සම්බන්ධව දැනට තියෙන තත්ත්වය.
මෙතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගීන් හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මහජනතාව එක් රැස් වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවධාරණය කරනු ලබනවා. ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සම්දර්ශන, සැනකිලි සැමරුම් උත්සව, පෙළපාලි පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර සිටින්නේ. අදාළ සේවා ස්ථානයේ සේවය කළ පිරිස් අතුරින් කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ දින හඳුනාගත් එක් කාන්තාවක් යාපනයේ ප්‍රදේශයේ පදිංචිකාරණියක් වන අතර ඇය පොදු ප්‍රවාහනයේ භාවිතා කරමින් නිවස බලා පිටත්ව ගොස් තිබුණා. අදාළ කාන්තාව පසුගිය සෙනසුරාදා රාත්‍රී 8:30ට පමණ කොළඹ සිට යාපනයේ බලා දහවනේ වූ WPND 65.3 දරන බස් රථයෙන් ගමන් කර තිබෙන අතර පුත්තලම ප්‍රදේශයේදී ඇය ND 97.76 නම් බස් රථයට මාරු වී තිබුණේ පෙර ගමන්ගත් බස් රථයේ කාර්මික දෝෂයක ලක්වීම හේතුවෙන්. ඒ අනුව පුත්තලම සිට ඇය කොඩිකාමන් වෙත ගමන් කර තිබෙනවා. කොඩිකාමන් සිට ඇය යාපනයේ වෙත ගමන් කිරීමට වෙනත් බස් රථයකට මාරු වී ඇති අතර එම බස් රථයේ නිරතොරතුරු මේ වනතෙක් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. පසුව උදෑසන 5ට පමණ ඇය යාපනයට ළඟා වී සිය නිවස පිහිටි පුන්කුඩුතිව් බලා ගමන් කර තිබුණේ NPND 87.90 දරන මාතා නැමැති බස් රථයෙන්. ඒ අනුව පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනවල මෙම බස් රථවල ගමන් කළ පුද්ගලයෙකු සිටිනම් වහාම PCR පරීක්ෂණයන් සිදු කර ගන්නා ලෙසයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ PK තිස්වරන් මහතා ඉල්ලා සිටින්නේ. මෙතර ඊයේ දිනේදීම මොනරාගල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වූ අතර අදාළ කාන්තාව පසුගිය තුන්වනදා රාත්‍රී 9:50ට පමණ කොළඹ සිට මැදගම බලා දහවනේ වූ ND 48.90 නැමැති බස් රථයෙන් සිය නිවස කරා පිටත්ව ගොස් තිබුණා. ඇය පසු දින අලුයම 4:30ට පමණ මැදගම නගරයට ළඟා වී තිබූ අතර එදින මෙම බස් රථයෙන් යම් අයෙකු ගමන් කළේ නම් ඔවුන්ද වහාම PCR පරීක්ෂාවන් සිදු කිරීමට කටයුතු කළ යුතු බවයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිරින වෙල්ලාලගේ මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ආසාදිතයින් මේ වන විට වාර්තා වන අදාළ පෞද්ගලික ආයතනයේ සේවයේ නියුතු නුවරඑළිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ PCR පරීක්ෂාවන් සිදු කිරීමට සෞඛ්‍යංශ අද කටයුතු කළා. මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 75 දෙනෙකු PCR පරීක්ෂණවලට යොමු කිරීමට සෞඛ්‍යංශ අද කටයුතු කළා. එසේම යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ ස්ථාපිත කලමනාකරණ පීඨයේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ගතවන මේ දින කිහිපේ වඩාත් අවධානම් සහිත වන බවට සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් අවධාරණය කර සිටින පසුබිමක දියුලපිටියෙන් හමු වූ මෙම ආසාදිත කාන්තාවට වෛරසය ආසාදිතයයි තහවුරු වූයේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි. කෙසේ වෙතත් මේ වන විට එම පුකුරෙන් පමණක් නොව තවත් ආසාදිතයින් රට තුළින් වාර්තා වීමේ අවධානම් සහිත තත්ත්වයක් පවතිනවා. ඒ ඉන්දිය දිවිවරින් සමග ඈත මුහුදේදී සම්බන්ධතා පවත්වන ශ්‍රී ලංකා දිවිවරින් හරහායි. ඒ අනුව ඔවුන්ගේද PCR පරීක්ෂණ අහඹු ලෙස හෝ සිදු කළහොත් කොවිඩ් වෛරසයේ පැතිරීම පාලනය කළ හැකි වනු ඇත. ශ්‍රී ලංකාව තුල මේ වන විට COVID-19 වෛරසය තෙවන රැල්ලක්සේ පැතිර යන්නේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමකින් එක් ආසාදිතයෙක් පිළිබඳව වාර්තා වූ පසුවයි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් නම් පෞද්ගලික ඇඟලුම් ආයතනයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 500කට අධික සංඛ්‍යාවක් වාර්තා වනවා. එක් සේවකයෙකුට හෝ රෝගී ලක්ෂණ පෙන්නුම් කළ මොහොතේ අදාළ ආයතනයේ පරිපාලනයේ නිසික්‍රියාමාර්ග ගත්තේ නම් මේ වන විටත් වෛරසය පැතිරීම යම් මට්ටමකින් හෝ වළක්වා ගැනීමට හැකිව තිබූ බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ කාන්තාවට රෝග ලක්ෂණ 15 28 වෙනිදා විතර සැප්තැම්බර් මාසේ ඊට පස්සේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා තමයි ගම්පහ මහරවල්ට යටිකර ලබා ගැනීමට. නමුත් අපි එතන ඇඟලුම් කර්මන්ත ශාලාවේ ඉන්න සේවකින්ගේ තොරතුරු අපි ලබා ගන්නකොට අපි දැක්කා මේ එතන මේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා විතර ඉඳන් නොඑක් අයට ශ්වසන රෝග ආබාධ තිබිලා තියෙනවා. උනත් සමග ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක සෞඛ්‍යංශ වලට දැනුවත් කරලා තිබුණා. මේ කර්මන්ත ශාලාවට එහෙම විදේශිකයින් පැමිණියයි කියලා ඉන්දියන් ජාතික පැමිණියයි කියලා අපිට තහවුරු परीक्षण ඒක නිසා අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ කොහෙන්ද මේ රෝගය ආවේ කියලා. සමහරට අපිට කියන්න පුළුවන් වෙන්න පුළුවන්, සමහරට කියන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඉතාමත්ම තියෙනවා නම් හොඳයි, තොරතුරු තියෙනවා නම් හොඳයි අපිට මූලාශ්‍රය හොයාගන්න. එහෙම නොවුනත් අපිට පුළුවන් වෙනවා මෙතන රෝගේ පාලනය කිරීම සඳහා ඒක අත්‍යවශ්‍ය නැහැ කියන එක තරමයක් කියන්න ඕනේ.
අදාළ බලධාරීන් නිසි ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළ බවට ඔවුන් විසින් පසුගියදා මාධ්‍ය නිවේදන පවා පළ කළද එය එලෙසින්ම ඌයේ නම් වෛරසය මෙතරම් පැතිර යාමට ඉඩකඩක් පැවතුනේ මන්ද යන්න ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මිනුවන්කොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් නම් මෙම ආයතනයේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් සමාජයේ විසින් හාස්‍යයට මෙන්ම පිළිකුලට ලක් කරන මොහොතක ඔවුන්ට මේ වන විට සිය රැකියාව පිළිබඳව පවතින්නේ අවනිශ්චිත තත්ත්වයක් රටට විශාල විදේශ විනිමයක් ගෙන දුන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ දහස් සංඛ්‍යාත සේවක සේවිකාවන් පිළිබඳව වැරදි ඇසකින් නොබලා ඔවුන්ට මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය උපදෙස් සහ පහසුකම් ලබා දීම සියලුම දෙනාගේ වගකීමක් නොවන්නේද මේ අතර මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තත්ත්වය පිළිබඳව බ්‍රැන්ඩික් සමාගම විසින් අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කළා. පවත්නා තත්ත්වයේ හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කිරීම සඳහා මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ පළමු කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ කාර්ය මණ්ඩල සමාජිකාව හඳුනා ගැනීමේ සිට මේ දක්වා ඔවුන් සතු සියලු තොරතුරු ලබා දීමට කැමැත්තෙන් පසු වන බව එම නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ පවුලේ සමාජිකයින් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධාහන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු තවත් පුවතක් මෙවන විට අපට ලැබී ඇති තොරතුරු වලට අනුව මීට විනාඩි කිහිපයකට පෙර මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 4242 දක්වා ඉහළ ගොස් තිබෙනවා වසංගත රෝග විද්‍යා ඒකකයේ නිල වෙබ්අඩවිය පවසන ආකාරයට මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 4242 දක්වා ඉහළ ගොස් තිබෙනවා අප මීට සුළු මොහොතකට පෙර මෙම ප්‍රවෘත්තිය ආරම්භ වන විට සඳහන් කර සිටියේ 4118ක් ලෙසයි සඳහන්ව තිබුණේ ඒ අනුව විනාඩි කිහිපයකින් පසුව මේ වන විට වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම තොරතුරු වාර්තා කරනවා ඒ අනුව නව රෝගීන් 122 දෙනෙකු වාර්තා වී තිබෙනවා ඒ අනුවයි සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ මොහොත වන විට වාර්තා වන්නේ 4242ක් ලෙස COVID-19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා රටේ සියලු දෙනා කිසිදු බෙහෙදකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොරෝනා වසංගතය ආයි මෙහා වෙලා තියෙනවා. මම ලෑස්ති නැහැ මම සූදානම් නැහැ. කොරෝනා වසංගතය සහ අපේ රටේ ජනතාවගේ ජන ජීවිතේ මූලමාන ප්‍රශ්නය දේශපාලන පාපන්දුවක් කරගන්න. කොරෝනා වසංගතයේ COVID-19 ගැන මට කියන්න තිබෙන්නේ ඒක මුළු රටේම සෑම සියලු දෙනාටම භේදයකින් තොරව මුහුණ දෙන්න තිබෙන මහා මාරාන්තික භයානක වෛරසයක්. ඉතින් අපි හැමෝම භේද බින්න වීම නැතුව එය පරාජය කිරීම සඳහා ඒ වගේම මේ විනාශ කිරීම සඳහා එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මගේ අදහස. COVID-19 ගැන කතා කරනකොට අපි බොහොම ප්‍රවේශමෙන් රට දීද බින්නවීම කරන්නේ නැතුව මම විශ්වාස කරනවා අපි වගකීමකින් යුක්තව වගකීම යුතු විපක්ෂයක් හැටියට මේක අර පරණ කාලේ විපක්ෂ වගේ නෙමෙයි අපි ප්‍රගතිශීලී නූතනවාදී පක්ෂයක් ඒ නිසා මේ කොරෝනා ප්‍රශ්නේදී මම යෝජනා කරන දේ තමයි මුළු රටම එක්සේසම් වෙලා අපි මේ භයංකාර උදුරට ධනාත්මකව මුහුණ දීලා මේක පරාජය කරන්න ඕන जनता नवत कॉविड वसंगते बोवन तत्पत्ति विशेष जनता विपक्ष अभी संपूर्ण मे अवस्था कॉविड वसंगते मेरा दुराकी सदा राजेट सहयोग लाभ दिन नमूत अजय अपोसत्वेलाती मे कॉविड वसंगते पालने की पालने त्वरत अत्यक पद्धमी अनुभव अभी पेन इन सह अभी राजेट इलासी मे हकीन पालने की सदा अवश्य क्रिया मार्ग इकमीन කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවාද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා එහිදීද පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. තම තීරණාත්මක මාරු කිරීමක් සිද්ධ වුණා CID ගේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ රිෂාඩ් බදුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්කම දේශපාලන බල මැදිහත් වැත්වීමත් සාමාන්‍ය පරිපාලනමය තීන්දුවක් අරන් තියෙනවා ඒ සම්බන්ධව තමයි වෙන්නට ඕනේ මොකද ඒ සම්බන්ධව තමයි කතිකාවක් ඇති වෙන්නේ මේ මොහොතේ එමතුමා දැන් ඔබතුමාලා කලින් ආණ්ඩුවට චෝදනා කරා CID ගේ ප්‍රධානීන් උපයෝගී කරගෙන තමයි දේශපාලනික කරුණු මත ඇතැම් පුද්ගලයන්ට නඩු පැවරුවේ ඇමරිකාට ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අගන ගැනීමව අත්නොමතික නිදහස් කිරීම බලය දේශපාලඥයන්ට පත් කිරීමට මා සූදානම් නැත. ඒ නිසි පරීක්ෂණ වලින් පසු අදාළ නිලධාර බලධාරීන් විසින් නිත්‍යානුකූල ඉටු කර නැත. ඒකට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා. පොලිසියට ඇරස් කරන්න පුළුවන් යම් ඕන සිවිලියන් කෙනෙක්
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට අද පැමිණියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණියා. साक्षी लबादीमेन अनतुर्व हिटपु अग्रामात्य रानिल विक्रमसिंह महता माध्यवेदिन्गे प्रश्नवलट पिलितुरु लबा नोदेमीन निहांडव एमस्तानेन पिटवगिया මෙයතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සාගල රත්නායක සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටියා. साक्षि लबादी मेन अनतुर्व हिटपु पार्लिमेंतु मंत्री वजिर अभेवर्धन महता मिलेस माध्यवेतादहस पलकला विच्च सिद्वीम पिलिबांद यम्यम तुरुदू दरकरीम संदा नागतमाट पविनेन केल 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 ආණ්ඩුවේ යහ පාලනේ බාර ගන්න නැද්ද ප්‍රහාරයේ වගකීම නෑ මං හිතන සියලු දෙනා වගකීම බාරගත යුතුව තිබෙනවා කාටවත් වගකීමෙන් පැනලන්න බෑ අග්‍රාමාත්‍යවරයා හැටියට වගකීමක් දර යුතු නැද්ද දර යුතු කරුණුත් තිබෙනවා නමුත් එතුමා විත පවර්ලා නැති කරුණු සම්බන්ධයෙන් කෙසේද ක්‍රියා කරන්න කියලා හිතන තියෙනවා ඕනෑම තැනක විරසකේ සෑම ප්‍රශ්නයකටම මුල යම් අනවබෝධයක් ඇතිවීම මං හිතන සියලු කරුණු වලට ප්‍රධාන සාධකයක් වෙනවා බුද්ධ්‍යංශ ශක්තිමන්ත දුර්වලද කියන එක නෙමෙයි ප්‍රධාන ප්‍රශ්නේ තිබෙන්නේ අත්වංශයෙන් බුද්ධ්‍යංශ තිබුණා. හැබැයි අපි එකක් මතක තබා ගත යුතු තිබෙනවා. රටේ අවුරුදු 30ක් යුද්ධයක් පැවතුණා. බුද්ධ්‍යංශ තිබුණා. යුද්ධයක් අවුරුදු 30ක් පැවතුණා. ඉතින් යුද්ධයක් කියන්නේ වෙනම විෂයක්. 19 සංශෝධනය රට තුල නොතිබුණා නම් වත්මන් ජනාධිපතිවරයාට කිසි විටකත් ජනාධිපති ධුරයට පත් වීමට හැකියාවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ජනතාවට කිව්වේ 20 වෙනි සංශෝධනයක් ගෙනල්ලා 19 අඩුපාඩු මකා ගන්නා බව. නමුත් ඉන් ඔබට ගිහිල්ලා 20 වෙනි සංශෝධනය මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් වශයෙන් අනාගතයේදී ක්‍රියාත්මක කරගන්නට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. කොටිම කියනවා නම් මේ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනාධිපති වීම සඳහා හදපු සේද මාවත තමයි 19 වෙනි සංශෝධනය කියන්නේ. ඒ 19 වෙනි සංශෝධනය සම්මත නොවන්නට එතුමාට සංසාර විදිවත් මේ රටේ ජනාධිපති තියා ජනාධිපති අපේක්ෂකයෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් එතුමා ජනාධිපති ධුරයට ගෙනාපු සේද මාවතට තමයි දැන් එතුමා ගල්මුගුරු පහරවල් ගහලා ඒක විනාශ කරන්න මේ උත්සාහ කරන්නේ. මේකේ ප්‍රතිඵලය මේකේ භයානකකම පිළිබඳව අපේ ආණ්ඩුවේ වගකීම් තාම තේරුම් අරගෙන නැති බව බොහොම පැහැදිලි. මේ 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් එම
වර්තමාන ජනාධිපතිතුමාට ඉදිරි අවුරුදු දෙක තුනක කාලය තුල ජනාධිපති ධූරය නැමැති ඒ බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේ මුවහත් කරපු අසිපත ඔහුගේ අනුප්‍රාප්තිකයට ඔහුගෙන් පස්සෙපත් වෙන ජනාධිපතිවරයාගේ අතටපත් වුණාට පස්සේ ඒ අසිපතෙන්ම තමයි වර්තමාන ජනාධිපතිතුමාගේ ගෙලසිඳලන්නේ කියන එක වර්තමාන ආණ්ඩුව තාම අපේ ආණ්ඩුව තීරුම් අරගෙන නැහැ. ඒක තමයි මේකේ තියෙන භයානකකම. පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇති කර ගන්නා ළඳ එකගතාවයන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා. ඒ දෙපාර්ශ්වයේ අතර පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ අනිකුත් සහෝදර දේශපාලන පක්ෂ සමග සුහදතාවය වර්ධනය කර ගැනීමේ සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාව ලෙසයි අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්ුණේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගිය මැතිවරණයේදී ගොඩනගාගත් එකඟතාවයන් වඩාත් ඵලදායී ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේ එකඟතාවය පළ කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි නිර්මාතෘ බැසිල් රාජ රෝහිතාබේ ගුණවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්තුරුන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්තුරුන් ඇතුළු පිරිසක් එක්ුණා. මෙන්න අප වෙත දැන් ලැබුණු තවත් විශේෂ පුවතක්. කොවිඩ් රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානයේ පවසනවා. කොවිඩ් රෝගී තත්ත්වයන් වසන් කරන පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම තත්ත්වයන් පිළිබඳව වන විශේෂ ප්‍රකාශයක් මීට සුළු මොහොතකට පෙර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ලබා දුන්න අප සූදානම්. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ඔබ වෙත දැන් ගෙන එන්නට. පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කම්හලක ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව නැවත ප්‍රශ්නගත තත්ත්වයක් මතු වුණා. මේ සම්බන්ධයෙන් පොලිසිය එවැගේම ආරක්ෂක බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී සමහර පාර්ශ්වයන් විසින් එවැගේම සමහර පුද්ගලයන් විසින් යම් යම් ආකාරයේ තොරතුරු සගවන බවට වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට කැමති එවැනි තොරතුරු සගවනා ඉන්නවා නම් එයට විරුද්ධව ඉතා දැඩි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය බලධාරියෙක් නැත්නම් පොලිසිය ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ. ඔබ ආපු ගියපු ස්ථාන ඔබ ඇසුරු කළ අය ගැන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ කොවිඩ් රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත අනාවරණය කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එම රෝග ලක්ෂණ තියෙන අයගේ නැත්නම් තිබිච්ච අයගේ පවුල්වල අනිත් අය ළඟින් ඇසුරු කළ අය සීලු දෙනාම ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙන්න ඕනේ. මේ කරුණු යම් කිසි කෙනෙක් සගවනවා නම් ඔවුන් නීතිය ඉදිරියේ වරදක් කරනවා. ඒ විතරක් නෙමෙයි මෙම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් සගවලා තබා ගන්න උත්සාහ කරනවා නම් ඒ අයත් නීතිය ඉදිරියේ වරදක් කරනවා. එවැනි සගවා තබා ගැනීමට උත්සාහ කරන ස්ථාන සමහර විට නිශ්චල දේපොළක් නැත්නම් චංචල දේපොළක් වෙන්න පුළුවන්. ඒ සියල්ලත් පොලිස් භාරයට ගැනීමට තහනමට ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ. පුවතක් අප වෙත ලැබී තිබෙනවා. අප වෙත මේ වන විට ලැබී තිබෙන තොරතුරු වලට අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මේ වන විට 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මේ වන විට 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් නව රෝගීන් දස දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ මොහොත වන විට සමස්ත ලෙස වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාවද 4252 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. මේ එහිදී පළ වූ අදහස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මීට කලින් හිටපු වග්ගීත ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි කියලා ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියායි කියලා කාරණා ප්‍රකාශ හද මාධ්‍ය තුළ පළ වෙනවා. ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදහස් කරන්න සිද්ධ වුණායි කියන කාරණා. ද වෙලාවට ආවේ ප්‍රශ්නේ කිසිම සම්බන්ධයක්
ආණ්ඩුවත් එක්ක නැහැ. එන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙවෙයි. වර්ෂණයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරංගුවට ගන්න පුළුවන්. යම් විදියක බලයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් යම් කටයුතු කිරීම කියන කාරණේ තමයි සමාජයේ කතා කරන්නේ. දැන් බලන්න තමුන් රාංශලේ කාලේ 19 වෙනි සංශෝධනය ගෙනාවා. SCID කියලා එකක් හැදුවා. අවුද අත්තරංගුවට ගත්තා. තුන් මාස ආර මාස රිමාන්ඩ් භාරයේ තබාගෙන හිටියා. නඩු පැවරුවාද? දැන් ওই උසාවි වල නඩු තියෙන්නේ සමහර නඩු. අන්තිමට වරදකාරයා මෝල් ගහ. ගොයන් ගහට මුවා වෙලා බෙඩිතිව්වා දැක්කයි කියලා කිව්වොත් ගොයන් ගහ කියන්නේ මොකක්ද? ඒ වගේ තර්ක තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යර කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. ප්‍රකාශකවරයාට ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥය වගේ. ඒකයි මේක නර කපි එක ගැනස් වේ. එක තිරසර භාවයකින් යුතුව රාජ්‍ය ණය මට්ටම පවත්වා ගැනීම සඳහා රජයේ විසින් ගෙන ඇති හෝ ගැනීමට අපේක්ෂා කරනු ලබන ප්‍රතිපත්තිමේ තීරණය මොනවාද? විපක්ෂය හිතරව ඇති මේ අභියෝග මැත්තේදී අපි සමහර විට පසුබට වෙයිවි කියලා. ඒ කාලකන්ණි සතුට අපි එයාට ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දැක්කා කොටස් වෙළඳපොළ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. මෙතුමා කොටස් වෙළඳපොළ ගැන කතා කරුවා. ඊයේ කොටස් වෙළඳපොළේ ඉතිහාසයේ නරකම දවස ඊයේ සම්පූර්ණයෙන්ම කඩාවැටලා. ඉතින් මම ඒක පිළිගත්තා. මෙතුමා කියනවා කොටස් වෙළඳපොළ හොඳයි කියලා. ඉතින් තමුන්නාංශලා ඒක පිළිබඳව අවස්ථාව දෙන්නේ නැතුමට. තමුන්නාංශලා බොරුවට ගෙම්බ වගේ මැදින් පයින් නැතුව. දැන් දෙගොල්ලම නිස්සද්ද වුණා නම් හොඳයි. දැන් මේ බැඳුම් කරවලට පිටරට බැඳුම් කරවලට ගෙවපු ගණන්. කියපු ගමන් කුලප් වෙනවා. කියපු ගමන්. There was a loss of at least 19 billion to the treasury during the period 2002 to 2015 and a primary and secondary market transaction of EPF and ETF between that same period 19 billion I want to know who was the governor pasugiya rajaya swairiya bandum kara nikut kala thiyena e sama swairiya bandum kara ekma nikut kaliwe ape kale nikut karapu පොලිස් ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකට ඒ බිලියන ගාන ඇමරිකානු ඩොලර් මිලියන ඉස්සද්ද වෙන කරුමන්තු මාසයක් ඒ කියන්නේ රුපියල් වලින් රුපියල් බිලියන 218ක් වැඩියෙන් ගෙවලා තිනවා ඒකට අද ජේෂ්ඨ පුරවැසියන්ට 115ක පොලිය අනුපාතයක් ලැබෙනවා කියලා මෙතුමා කියනවා ඒක හරිද බොරු කියන්න එපා 115 දෙනවා අපි 115 දෙනවා බැංකුවට කියලා හරි හරි විපක්ෂ නායකතුමා වෙනම මේකේ දැන් ප්‍රශ්න පිටු හතරක් කියලා තිබ්බා කාර්යාලය ඒක ෆොන්ට් එක අඩු කරලා පිටු දෙකකට තමයි හදලා ඒ ව්‍යාපාරු මේකට කියන්නේ ඉල්ලන් කනවා කියලා පිටු හතරක් බෑ පිටු දෙකයි පුළුවන් කියලා කොහෙද තියෙන්නේ ස්ථාවර නියෝග වල මේ පැදුරක් ලියාගෙන ඇවිල්ලා ප්‍රශ්න වුණා නම් උත්තරේ දෙන්න ඕනේ අපේ ආණ්ඩුවට උත්තර දෙන්න පුළුවන් අපි බංකොලොත් නැහැ එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා අප යලිත මොන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින් ඔබට සුබම සුබ රාත්‍රිය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.